සියලු දෙනාටම ආයුබෝවන්. ඔයාලා එකතු වෙලා ඉන්නේ වටින් ගොඩින් නාලිකාවත් සමඟ දෙස් විදෙස් අලුත්ම තොරතුරු හැමෝටම කලින් දැනගන්න. දැන්මම අපිව subscribe කරලා තියාගන්න. මේ වෙනකොට මේ අපේ ශ්‍රමිකයන් විදේශ රටවල් වලට නීත්‍යානුකූල ක්‍රමයෙන් යනවා වගේම මේ වෙනකොට නීත්‍යානුකූල නොවන සංචාරක වීසා හරහා හරි ගියපු විශාල තරුණ පිරිසක් විවිධ ක්‍රමවලින් ගියා ඉන්නවා. ඒ වගේම ඒ ගියපු අයගේ සමහර මට දැනගන්න ලැබුණා මුත්‍රදේහය තියෙනවා කියලා 300කට අධික ප්‍රමාණයක් තවමත් අඳුන ගන්න බැරි මුත්‍රදේහයක්. ඉතින් මේ වගේ අති විශාල හානියට ලක්වෙච්ච පිරිසක් මේ වෙනකොට අපේ මාතෘභූමියේ තරුණ පිරිස සහ විවිධ කණ්ඩායම් ඉන්නවා. ඉතින් මේ කණ්ඩායම් මෙහෙම යන එක වළක්වන්න වැඩපිළිවෙලක් අපේ රට තුළ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙලක් තියෙනවද? එහෙම නැත්නම් මේ යම්කිත මුත්‍රදේහයක් නීත්‍යානුකූල හෝ නීත්‍යානුකූල නොවන විදිහෙන් ගිහිල්ලා හඳුනා ගැනීමට ක්‍රමවේදයක් අපිට පාවිච්චි කරන්න පුළුවන් නවීන තාක්ෂණ ක්‍රමවේද තියෙනවා ගරු අමාත්‍යතුමනි. ඒවා මේ ලංකාව තුළ අපි විදේශ රටවල් වලට ගියාම ඒක පාවිච්චි කරනවා නෙමෙයි, මේ ලංකාව තුළ ඔබේ අදාළ අමාත්‍යාංශයේ ආයතන තුලින් එවැනි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරලා උන්ට ඒ පිළිබඳවත් යම් කිසි සහතික වැඩපිළිවෙලක් ලබා දීලා ඒ අයගේ සුරක්ෂිතතාවය පිළිබඳව. මොකද විශේෂයෙන්ම ෆිලිපීනය වගේ රටවල් වල ඉතාම හොඳ ක්‍රමවේදයක් මේ වෙනකොට පාවිච්චි වෙනවා. ඒ අයගේ යම් කිසි ශ්‍රමිකයෙක්ට යම් කිසි ප්‍රශ්නයක් සිදු වුණොත් ඒ ගැන වහා හොයලා බලලා ඒ ගැන කටයුතු කරන්න ඔවුන්ගේ වෙනමම කණ්ඩායම් යොදවලා තියෙනවා. ඉතින් මෙවැනි වැඩපිළිවෙලක් අපේ කණ්ඩායම අපේ තුල අපේ රටේ තුල තවම මම විශ්වාස කරන ඔබතුමා යටතේ ඉදිරියේදී ඒක ක්‍රියාත්මක කරන්න වැඩපිළිවෙල මේ වෙනකොට සාකච්ඡා වෙනවා කියලා. ඉතාම කඩිනමින් ඒක අවශ්‍ය බවත් මම ඔබතුමාට දැනුවත් කරන්න කැමතියි. ඒ වගේම එහෙම වැඩපිළිවෙලක් වෙනවා නම් ඒ පිළිබඳව ඒ දැනුවත් කිරීම සිදු කරන්න. ඒ වගේම අර දැනට හඳුනා නොගත් සමහර දෙමව්පියෝ අද බලාගෙන ඉන්නවා තමන්ගේ දරුවෝ අදයි හෙටයි කියලා. සමහර වෙලාවට ඒ අය විවිධ අඩන්තේට්ටම් නිසා ජීවිතය අහිමි වෙලා ඒ පවුල් වල අය දන්නේ නැහැ. ඉතින් මෙහෙම අයට යම් කිසි ක්‍රමවේදයක් වැඩපිළිවෙලක් යොදලා අපේ තානාපති කාර්යාල හරහා හරි ඔවුන්ට මේකට සාධාරණයක් ඉෂ්ට කරලා දෙන්න පුළුවන් වැඩපිළිවෙලක්. ලෝකයේ ෆිලිපීනේ වගේ රටවල් එක ගත්තාම අපි අවුරුදු 10ක් විතර පස්සෙන් තමයි තාක්ෂණයේ ඉන්නේ. අපේ ඩිලාන් පෙරේරාතුමාල බොහොම විශාල කාර්යභාරයක් මේ ක්ෂේත්‍රයට කළා. තලතා අතුකෝරල ඇමතිතුමිය, හරින් ප්‍රනාන්දු මන්ත්‍රීතුමා ඇමතිතුමා. එතකොට හැබැයි අපි තවම ඉන්නේ තාක්ෂණෙත් එක්ක ගත්තාම අවුරුදු 10ක් පිටිපස්සේ. මේ අය පිළිබඳව අපි පාවිච්චි කරන්නේ තාම පනත 1.85 පනත. අපි ඔන්න ඊයේ කැබිනට් මණ්ඩලය අනුමත කරා පනත සංශෝධනය කරන්න. මේ වැරදි වැඩ කරන අයව නීතියට අසු කරගෙන අපිට ක්‍රමයක් තිබුණේ නැහැ. එයාපෝර්ට් එකෙන් හොරෙන් යනකොට අහු වුණත් නීතිය ක්‍රියාත්මක කරන්න අපිට ක්‍රමයක් තිබුණේ නැහැ. දැන් මේ ටික සේරම නීතිගත කරලා රුපියල් 3000ට 4000ට 5000ට තිබිච්ච දඩමුදල් ලක්ෂ 5ට ලක්ෂ 10ට ලක්ෂ 20ට දඩමුදල් වැඩි කිරීම දක්වා යෝජනා කරලා අපි කැබිනට් මණ්ඩලයේ අනුමත කරා. දැන් ඉක්මනින්ම අනුමත කරගන්න පුළුවන් වෙයි. ඒක තමයි නීතිමය රාමුව ඇතුළේ අපි කරගන්න දේ. දෙවෙනි කාරණාව තමයි ගුවන් තොටුපළ හරහා මේ පැනල යන එක 20 විවිධ යන එක දැනුවත් කිරීම ඇරෙන වෙන ක්‍රමයක් ඇත්තේම නැහැ. අත්අඩංගුවට ගැනීම සිද්ධ කරනවා අපි අධිකරණයට බාර දෙනවා පොලිසිය හරහා. සමහර වෙලාවට ඒ අයටත් අපහම්බ වෙනවා. නැවතත් ඒ රස්සාවම ඒ විදිහටම කරගෙන යනවා. ඊට අමතරව මම කිව්වේ තාක්ෂණයෙන් පිටිපස්සේ ඉන්නේ කාරණාවත් එක්ක අපේ ලෝකයේ අනිත් රටවල බයෝමෙට්‍රික්ස් පාවිච්චි කරනවා. අපේ රටේ පාවිච්චි කරන්නේ අර මෘතදේහයක් නැති වුණාම හොයාගන්න ක්‍රමයක් නැහැ. ඇයි? ගිහිල්ලා නැහැ ලියාපදිංචි වෙලා. ගිහිල්ලා තියෙන්නේ හොරෙන්. සමහරු ලියාපදිංචි වෙලා ගිහිල්ලා අවුරුදු 2 සීමාවට පස්සේ තව අවුරුදු ගණනාවක් ඒ රටවල ඉඳලා කිසිම තොරතුරක් මෙහෙට නැහැ. අම්මලා තාත්තලා දන්නේ නැහැ ඉන්නවද නැද්ද, ටෙලිෆෝන් කෝල් එකක්වත් මුකුත් නැහැ. එතකොට මේ නිසා අපි යෝජනා කරලා තියෙනවා දැනට කැබිනට් මණ්ඩලයට මේ ක්ෂේත්‍රයම ඩිජිටල්කරණයට ලක් කරලා ඒ වගේම ඉමිග්‍රේෂන් එක හරහා ඉමිග්‍රේෂන් මේ ආගමන විගමන දෙපාර්තමේන්තුවගේ එකතු වෙලා සියලු දෙනාගේ බයෝමෙට්‍රික්ස් එක්ක මේ අයව පාස්පෝර්ට් එකත් එක්ක ගලපලා ලැබීමේ ක්‍රමවේදයක් හදන්න. එතකොට ඒ වගේම කාට හරි එහෙදි ප්‍රශ්නයක් ඇති වුණොත් ඒ අවස්ථාවේදීම තමන්ගේ යෙදවුම හරහා මේ හැම කෙනෙක්ම දැන් ජංගම දුරකථන සහ පාවිච්චි කරනවා. ඒ හරහා అలర్ట్స్ ఇదిరిపాత్ කරන්න මේ ఎమర్జెన్సీ అలర్ట్ එකක් ඉදිරිපත් කරන්න පුළුවන් විදියට සම්බන්ධ කරලා එහා පැත්තෙන් අපේ සේවා යෝජකයත් මෙහි ඉන්න කම්කරුවාගේ මුලින්ම විදේශගත වෙන තැන ඉඳලා විදේශගත වීම
රැකියාව කිරීම ආපසු පැමිණීම දක්වා රැකබලා ගන්නා යාන්ත්‍රණයක් සම්බන්ධ කරනවා. හැබැයි විදේශ සේවා නියෝක්ති කාර්යංශයේ මේ වෙනකොටත් ඉතාමත්ම හොඳින් මේ කාර්යභාරය ක්‍රියාත්මක කරනවා. අපිට ලැබෙන පැමිණිලි සංඛ්‍යාව විදේශගත වෙලා ඉන්න අපේ ස්ටොක් එකේ හැටියට ඉතාමත්ම කුඩයි, 0.01යි අපිට හම්බෙන පැමිණිලි. ඒ වගේම මේ පැමිණිලි වලිනුත් නොවිසඳුණු පැමිණිලි සංඛ්‍යාව ඉතාමත්ම කුඩා, නොගිනි හැකි තරම් කුමානයක්. හැබැයි එක්කෙනෙකුට හරි හානියක් වෙන එක ඉතාමත්ම ප්‍රශ්නයක්. ඒ නිසායි අපි මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කටයුතු කරලා වැඩ කටයුතු කරන්නේ.